මේ ඉන්න මගේ අම්මයි තාත්තයි. මේ මම එකේ ඉඳන් පහ වසරනකම් විතරයි ගොඩක්ම මේ ගොල්ලෝ ගමින්. ඊට පස්සේ 6 වසරේ ඉඳන් මම කොළඹ හොස්ටල් එකේ ඉන්නේ. මොකද මම ගමෙන් යනවා කොළඹ ශිෂ්‍යත්ව පාසල ගමෙන් කොළඹ යන දර්ශී ළමයාගේ චරිතය තමයි මම අරගෙන ඉතින් ඉඳන් ඉස්සරහ. ඊට පස්සේ ඒ ඕලෙවෙල් ඉවර වෙලා ඒ ලෙවෙල් ඉවරලා දිගටම දැන් අදටත් ඉන්නකොට මේ ඒවා අම්මගේ තාත්තගේ මගේ ලොකු සම්බන්ධයක් හැදෙන්නේ එහෙම වෙලාවක් නැහැ. හැබැයි මේ අද වෙනකන් යාපු ගමන ඇතුලේ දෙන්න ඕන නිදහස උපරිමයට දුන්නා. මේක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් බලන් ඉන්නවා නම් කියන්නේ මට දෙන්න ඕන නිදහස උපරිමයට හම්බෙලා තියෙනවා. මගේ වයස තාම අවුරුදු 23යි. හැබැයි මේ වයස ඇතුලේ දෙමෝපියෙක් වශයෙන් දෙන්න ඕන උපරිම නිදහසද සහ දෙන්න ඕන උපරිම මග පෙන්වීම මේ දෙකම එකට බැලන්ස් කරලා දෙන එක මාර අමාරු වැඩක්. හරි. මමත් එහෙම කියන එකක් අහගෙන ඉන්නේ නෙවෙයි. හරි. මේ මට ඒක වෙන්න ඕන එක වුණා. මේක මම මෙහෙම කරන්න ප්ලෑන් කරන් හිටප එකක් නෙවෙයි. අද උදේ තමයි මට හිතුනේ මේ ඊයේ හව එන්නද කියලා. එන්න අපිත් එන්නද කියලා හෙව්වා. අම්මයි තාත්තයි ඉඳන් ඉතින් මම එන්න දෙන එක නැහැ කිය. හරි. ඊයේ උඹලගේ වගේ තමයි අපිත්. හරි. එහෙම තමයි. ඉතින් මම ඊට පස්සේ අද උදේ තමයි ඕක මට මතක් කළා එන්න කියලා කිව්වේ. මම ඉතින් මොකුත් ටෑග්ග්ක් දෙන්න මොකුත් ලෑස්ති කරලා තිබ්බේ නැහැ. මේ මොකද අවසාන වශයෙන් ස්ටේජ් එකේ නල්ලා මට දෙන්න පුළුවන් හොඳම ටෑග්ග් දෙන්නම් කියලා මම හිතුවා. සංසාරෙම මේ වගේ මගේ නම